මීටරයක්න්නේ කොහොමද හැමෝටම තියෙන ප්‍රශ්නේ. ගොඩ දෙනෙක් තමන් මීටරයක් නෙමෙයි කියලා සෑහෙන හිතෙන් දුක් විඳිනවා. සමහරු දිහා බලලා හම්බෝ මූනම් මාර මීටරයක්නේ. මූ වගේ වෙන්න මටත් තිබ්බනම් කියලා හිතනවා. ඇත්තටම ඔයාට මට මීටරයක් වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒකට ඕනේ අදිෂ්ඨානය, කැපවීම සහ වැඩ එක දිගට කරගෙන යෑමේ හැකියාව. නැත්තම් කන්සිස්ටන්සි එක. කෙනෙක්ට මොනවා හරි දෙයක් බැයි නම් එයා ඒ දේ ටික ටික ප්‍රගුණ කරොත් එක දිගටම කරන් ගියොත් එයාට ඒ දේ පුළුවන් වෙනවා. මේ හැම දෙයකම තියෙන මොඩල් එක මේ මොඩල් එක හරියට අයිඩෙන්ටිෆයි කරගත්තොත් තමයි අපිට මේ දේවල් ගොඩදා ගන්න පුළුවන් වෙන්නේ. සමහරු කියනවා ගණන් හරිම අමාරුයි කියලා. සමහරුන්ට ගණනක් දුන්නාම මුළු ජීවිතේම එපා වෙනවා. ගණන් දැක්කහම තැඟ වෙවුලන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඇත්තටම ගණන් අමාරුද? ඇත්තටම ගණන් අමාරු නෑ. වෙලා තියෙන්නේ මොකද්ද? අපේ හිතන මට්ටම එතනට හැදිලා නෑ. ඇයි ඒ? අපි දැකලා නෑ මේ ටයිප් එකේ මොඩල්. ගොඩක් වෙලාවට අපි කොහේ හරි ගිහින් ඉගෙන ගනිද්දී අපි ගුරුවරයා ලියන දේම ඔහේ ලියා ගන්නවා මිස අපි තනියෙන් ඒ දේ අවබෝධ කරගන්න ඒ දේ ප්‍රැක්ටිස් කරන්න උත්සාහ දරන්නේ. එකම දේ නැවත නැවත ප්‍රැක්ටිස් කරද්දී තමයි අපිට හරියට ඒ කරුණ ඔළුවට යන්නේ. කරලා බලන්න මේ දේ. ඔයාට බැරි දෙයක් තියෙනවා නම් ඔයා ඒ දේ එක දිගට බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයාට අනිවාර්යෙන්ම ඒ දේ වැටහෙනවා. ඔයා හිතන්න ඔයා ජිම් එකකට යනවා කියලා. ඔයාගේ ඇඟ බස්ස ගන්න කවදාවත් එක දවසක් ගියාට ඔයාගේ ඇඟ බහිනවද? නෑනේ. ඔයා හැමදාම එක දිගට යන්න ඕනේ. එක දිගට එක වගේ වර්කවුට් කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාගේ ඇඟ ටික ටික අඩු වෙන්නේ. එකපාර ප්‍රතිඵල හම්බෙන්නේ. ළමෙක් හම්බෙන්න ගියත් මාස 9ක්ම යනවනේ. නැතුව එක දවසින් ළමයි හම්බෙන ක්‍රම නෑනේ. මේ වගේ තමයි හැම දෙයකටම කන්සිස්ටන්සි එක වැදගත්. ඒ වගේමයි කැපවීම සහ අදිෂ්ඨානය දරා ගැනීමේ හැකියාව, ඉවසීම. මේ හැමදේම ඔයාට හදාගන්න වෙනවා. ජීවිතය සාර්ථක කරගන්න නැත්තම් වැඩෙක් වෙන්න. මෙන්න මේකයි ඇත්ත. ඉතින්වත් වැඩෙක් වෙන්න නම් ජීවිතේ ගොඩ දාන්න ඕන නම් මම මේ කියපු කරුණු ටික අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඔයාටත් මේක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයිෆ් කෝච් සබ්ස්ක්‍රයිබ් කරන්න. ජීවිතේ මිදවන්න නැතුව ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. ඔයාට ජය.